ඒකෙදී අපි අපේක්ෂක සංඛ්‍යාව යොමු කරලා තියෙනවා නම් එහෙමතම ඡන්දය තියෙනවා නම් ඒ සඳහා අපි නාම යෝජනා බාර දීලා තියෙනවා. ඒ නාම යෝජනා බාර දුන්න අයට අපි ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ පොහොට්ටුවේ. ඒ වගේම අපි යෝජනා කරන දේශා වගේම ජනතාව තීන්දු කරයි පොහොට්ටුව දාලා ගියා නම් ඒ අයට ඡන්දය දෙනවද නැද්ද කියලා. කාත් එක්ක ගියත් හැබැයි යුතුකමේ මනාපයක් තියෙනවා. ඒ යුතුකමේ මනාපය තමයි ගන්ධනවල පාරවල් ටික හැදුවා, පානීය ජලය දුන්නා, විදුලිය දුන්නා, පාසල් ටික හැදුවා. ඒ වගේ මහමාර්ග ටික කාපට් කරපු පාරවල් ටික හදලා දීලා විතරක් නෙවෙයි රටේ නගර අලංකාරයේ ඉතාම මැනවින් ඉෂ්ට කරපු ඒ කාර්යයේ දායක වුණු අයට හොරකම් කෙරුවා, හොරා හොරා කියලා කතා කරන සමාජගත කරලා තිබ්බත් ගංගානවල මිනිසු ගමේ සංවර්ධනයත් එක්ක ඔවුන්ට ඒ අවස්ථාව ඔහුට්ටෝට ඡන්ද දීම සඳහා කටයුතු කරන්න සූදානම් වෙනවා. මහල්ලාවට මේ රඟ දැක්වීම, ඒ වගේම ප්‍රදර්ශනය කිරීම, මේවා ක්‍රියාත්මක කරන්න මාලිගාවේ අය හරි දක්ෂයි. ඒ නිසා සමහරවිට විදේශ රටවල ඉන්න අය මේ මාලිමාවට ඡන්ද දෙන්න කියලා බලපෑම් කරමින් සහ ඔවුන් එනවා කියන කතන්දරෙත් ප්‍රචලිත කරලා තියෙනවා. ඔවුන්ගේ මිල මුදලුත් එතෙන්ද ලැබෙනවා. නමුත් ඔවුන් ධනේශ්වර පන්තියේ අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රියාදාමයට මම මෙහෙම කිව්වොත් මෙවැරදි ටයිගෝඩ් දාලා හැන්දෙන් කැරප්පින් කාලා ඒ ධනවාදීව එතන ඉඳලා ශ්‍රී ලංකාව සමාජවාදී රටක් බවට පරිවර්තනය කරන්න වෙහෙසෙනවා. ඒ නිසා ඔවුන් දැනට දිනලා කියලා ඉතිහාසයක් ගත්තත් සංඛ්‍යාත්මක ගත්තොත් එහෙම කොහොමද යන්නේ කියන ප්‍රශ්නේ මාතුල තියෙනවා. හිතීදීගෙන ඉන්නවා යනවා කියලා. නමුත් ජනතාව මහ පොළවේ ඇත්ත ජනතාවනේ දෙන්න ඕනේ. ජනතාවනේ පත් කෙරුවේ. ඒකෙදි මතක තියාගන්න ඕනේ මහින්ද රාජපක්ෂ නම් යුගපුරුෂයාගේ ෆොටෝ එකත් එක්ක ගහලා තමයි ඡන්දය ඉල්ලුවේ. එසා ඔහුගේ පුත්‍රයා නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ඉල්ලද්දී ඒ සඳහා විරුද්ධව ප්‍රකාශ කරමින් එතෙන්ට ගියත් පැහැදිලිව අපි දකින දේ තමයි මහ පොළවේ සත්‍ය ඇත්ත නාමල් රාජපක්ෂ අපේක්ෂකතුමාට ඡන්දය පාවිච්චි කරන්න සූදානම් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පස්සේ බලමු අපි. මට අනුමාන කරන්න බෑ. නමුත් දැන් හැම මාධ්‍යයක් තුළම, හැම කාරණයක් තුළම, හැම මනසක් තියෙනොතම ක්‍රියාත්මක කරන සූදානම් වෙන්නේ පවතින ජනාධිපතිවරයා ඔහු සඳහා ලෙන්ගතුව කටයුතු කරනවා කියලා පෙන්වුවට මම ඉස්සරලා කිව්ව ආකාරය තමයි සිලින්ඩරේට අපි සිලින්ඩරේට හැබැයි ඡන්දේ පොහොට්ටුවට